www.discussion.lk. නන්සේර වීරසිංහ මහතා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වගේම හස්රේකා විශේෂඥතුමා අද අපි නගරයට අරගෙන ආවේ සාමාන්‍ය වැඩසටහන කරන්නේ ගොඩක් කලාවට ඩිස්කෂන් ඩොටල් එකේ කණ්ඩායම අපේ මැදිරිවල. ඉතින් එහෙම නැතුව පොඩ්ඩක් එළියට අරන් ආවම අපේ සාමාන්‍ය ජනතාවට මේ විශ්වාස කරන කටියට විශ්වාස කරන්න, ඒ වගේම ප්‍රශ්න කරන්න කැමති කටියට ප්‍රශ්න කරන්න ඉඩක් තියලා අත බලලා දෙන්න නොමිලේම. ඉතින් තවත් කෙනෙක් කියන්න, ඔබතුමාගේ නම? මගේ නම විමලදාස හේර. හොඳයි, විමලදාස හේරත් මහත්මයාගේ අතත් බලමුද නන්සේර මහත්මයා. ඔව්, මෙතුමාගේ මට අනිත් අතත් පොඩ්ඩක් පෙන්වන්න ඔබතුමාගේ අත. වම් අත සහ දකුණු අත පෙන්වන්න. ඉතින් මේ අති රේඛා ශාස්ත්‍රයේ හැඩයට ඇත්තම මෙතුමාගේ අත මේ බොහොම මේ රේඛා ග්‍රහ මණ්ඩල ටික බොහොම ප්‍රබල තියෙනවා. හරිද? මේ බුදු කියන්නේ ඥානයට අධිපතියා. ඔබතුමා භාවනාත් කරනවා නම්, බණත් අහනවා නම්, පිරිත් කියනවා නම්, හිත දියුණු කරනවා නම් මොනවා හරි ඒක ලොකු අධ්‍යාත්මික බලයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබතුමාට කතිකත්වයක් තියෙනවා. සමාජ සේවා වැඩ කරන්න, පුණ්‍ය කටයුතු කරන්න, සමාගම් තනතුරු තාන්නමාන ලැබෙනවා. ඒ වගේ මව්පියන්ට ඔබතුමාත් සාමාන්‍ය උදව් කළා සැලකුවා. හැබැයි ඉගෙන ගත්ත අධ්‍යාපන ශිෂ්‍යකම් ඉගෙන ගත්තටත් වැඩිය මොලේ කල්පනා කරලා අවස්ථානුකූලව වැඩ කටයුතු කරන්න පුළුවන් ඥානය තියෙනවා. නමුත් ඔබතුමාගේ බුදු බොහොම බලවත් ගුරු මණ්ඩල හොඳට තියෙනවා. අනුන්ට බරක් නෑ, ණයක් නෑ, හරදරයක් නෑ. ඔබතුමා ඇවිල්ලා ජීවිතේ ඕනට වැඩිය හැබැයි හිතන් දෙපා කලකිරෙනවා. අන්න එහෙම තියෙනවා ටිකක්. ඕනවට වැඩිය මේ සමාජය ගැන, රටේ තොටේ ඇතිවෙන ප්‍රශ්න දිහා ඕනවට වැඩිය බලලා ඕනවට වැඩිය හිතන් දෙපා. හිත හදාගෙන හිත සකස් කරගෙන යන්න වරදන්න. යුතුකම් ඉෂ්ට කරපු කෙනෙක්, අනුන්ට බරක් නැති, බොහොම දැහැමින් සෙමින් ජීවත් වෙන කෙනෙක්, අධ්‍යාපන සුසුකම් අනුව උපරිම විශ්වවිද්‍යාල මට්ටමේ ඒ ලෙවල් දක්වා සාමාන්‍ය අධ්‍යාපනය කරන්න අධ්‍යාපන සුසුකම් ඔබතුමාට තියෙනවා. ඔබතුමාගේ අධ්‍යාපන සුසුකම් අනුව ගැලපෙන රැකියාවක් ලැබුණා නම් ඔබතුමා පරිපාලනංශයේ ඉන්න ඕන. යන්න තියෙන මාර්ගය වෙනස් කළා, රැකියාව අහිමි වුණා, රැකියාව නැති වුණා. දැන් ඉතින් තියෙන දෙයක් කාලා පිනක් දහමක් කරගෙන කෙනෙකුට බරක් නැතුව ඉවසීමෙන් ගමන යන්න යමන යනවා. ඔබතුමා බොහොම අහිංසකයි, බොහොම නීතිගරුකයි. රටේ ජනාධිපති වුණත් මුලා මතක කරේ නැහැ. එදත් එකයි, අදත් එකයි, හෙටත් එකයි. නරක කාලේ පැන්න පුළුවන් නම් අලුත් ව්‍යාපාරයක් බිස්නස් ලයින් එකක් පටන් ගන්න එච්චර හම්බ කරන්න ඔයා හිතන්නේත් නැහැ. හොඳයි අර. මොකද හිතන්නේ ඔබතුමා? මාත් කියපෝ ඉව 99% ඇත්ත. ඒ කියන්නේ රැකියාව හිමි වගේ කාරණා මේ අතලින් බැලුවා. ඔව්. රැකියාව නම් මෙහෙමයි. මම මට කියවන මගේ රැකියාවට එච්චර ලැඩිකමක් තිබෙන්නේ නැහැ කියන එක ඇත්ත. ඒ මගේ සුවතේ රැකියාවෙන් මම කරපු යුවා. ඊට පස්සේ තමයි රැකියාවකට ආවේ. ඔබතුමාගේ නම? චන්දන ප්‍රියන්ත. හොඳයි, චන්දන මහත්මයාගේ අත බලමුද මේ නන්සේර මහත්මයා. ඔව්, මෙතුමාගේ අතේ සාමාන්‍ය චතුර්භුජ ලක්ෂණ තමයි මේ රේඛාවට කියන්නේ මාස් ලයින්, භුජ රේඛාව කියලා කියන්නේ. සාමාන්‍ය ඕනම කෙනෙක් මේ ජීවන රේඛාවට සමගාමී මේ කුජ රේඛාව වැටෙනවා කියන්නේ හදිසි අනතුරු මාරක විපත් වලින් බේරෙන යෝගයක්. දැන් ඔබතුමාට මොන දැන් අපි කිමුක වාහනයක ගිහිල්ලා වාහනේ ඇක්සිඩෙන්ටයක් වුණත් ඔබතුමාගේ අතපය කඩන්නේ නැහැ, ලේ බින්දුවක් කොල්ලන්නේ නැහැ, ජීවිතයට ආරක්ෂාව ලබා දෙන යෝගයක්. සතුරු කරදර මාරක විපත් ඒ වගේම දැන් අපි කිමුකෝ වාට කවුරු හරි හෝනියම් කළා තෝනියම වදින්නේ නැහැ කියන්නේ අන්න ඒ වගේ ආරක්ෂාව ලබා දෙන යෝගයක්. අනිත් එක තමයි රේඛා 3යි තියෙන්නේ. මේකට කියන්නේ ටෙක්නිකල් ෆාම්, කාර්මිකල් බැරි දෙයක් නැහැ. ඕනම ශිල්පයක් ශාස්ත්‍රයක් බලාගෙන හිටියොත් කරන්න පුළුවන් අතක්. සාමාන්‍ය දැන් මේක ඩ්‍රයිවින් පුළුවන්. ඩ්‍රයිවින් වාහන තමන්ගේ දැන් ගේ හදනවා නම් බාස් වැඩේ වුණත් පුළුවන්. බඩු වැඩ ඕන නම්, මේෂන් වැඩ ඕන නම්, ඩ්‍රයිවින් ඕන නම්, කාර්මික ඕනම දෙයක් මේ ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඔබතුමා මේ අත බලන එක හරි කේන්දර බලන එක හරි දේවල් පිළිගන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. මේ අර නිකන් විනෝදයට වගේ අත පෙන්වනවා මිස මෙතුමා ඇවිල්ලා සාමාන්‍ය ශාස්ත්‍රාණ්ඩ හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. එච්චර් ජෝතිපාල කියන්නේ මොකද? හදවතරත්න ජෝතිපාල කියන්නේ අන්න ඒ වගේ හිත හොඳ එකව. ඕපන් හાર્ට්. ඔයා ඇවිල්ලා ගමේ ගොඩේ ලෙඩා දුකා කරදරයක් කාට හරි යමක් කරදරයක් වුණොත් එතන ඉන්නවා. අපි කියන්නේ ගොක්කොලයක් දැක්කොත් එතන ඉන්නවා කියන්නේ. මලගෙදරට ගියත් මිනි වල කපලා පෙට්ටියට කරගහලා බොණ්ඩක් තරම් දීලා අන්තිමේ බාල්දියකුත් කරලාගෙන ඉන්නේ. ඉතින් ඒක හන්ද ටිකක් ඔය ඉවසීමෙන් වැඩ කරන්න ඕන උසාවි පොලිසිය යන දේවල් ආවා. නමුත් ඒවා ගණන් ගන්නෑ. පහුගිය කාලේ නැති වෙච්ච දේ ගැන හිතන්නේ නෝන මහත්තයත් එක්ක, දින් දරුවොත් එක්ක බොහොම ටිකක් සමගියෙන් සමාදානයෙන් පහු ජීවිතය ටිකක් ඉවසීමෙන් ගමන යන්න වෙනවා පුතා. තේරෙනවද? අනිත් අත දෙන්න. ඒකෝට මේකේ සාමාන්‍ය සමස්තයක් වශයෙන් ගත්තාම හොඳ දෛව රේඛාවක් තියෙනවා. ඇවිද්දපය 108 කියනවනේ.
ඔබතුමා මේ කකුල් දෙකෙන් කොච්චර ලංකාවේ ඇවිදලා තියෙනවද? පිටරට යන යෝගයක් තියෙනවා තිබුණා. ඒ සහෝදරින්ට මව්පියන්ට සහෝදරින්ගේ දරුවන්ට පව හරියට උදව් කළා, උපකාර කළා. තාත්තගේ ධනෙට ආස නැහැ. තාත්තගෙන් යමක් තමයි ලැබුණා නම් ඒක අයියට මල්ලියට දීලා පිටින් සමාජයෙන් හම්බ කළා. ඉතින් වරදක් නැහැ. රේඛා තියෙන ටික හරියට තියෙනවා. රේඛා තුනයි අත බලන ඕනම ශාස්ත්‍රවන්තයෝ පව ඔයාට ශාස්ත්‍ර කියන්නේ නැහැ. ශාස්ත්‍ර පිළිගන්නේ. හැබැයි වෙන්න තියෙන දේ වුණා, හොඳට විනෝද වුණා. අතිතරම් තව ඉතින් එක දෙයයි වෙන්න තියෙන. නමුත් ඒ ටිකෙත් බොහොම ජොලිය විනෝදෙන් ඉන්නවා. අවුලක් නැහැ. රේඛා තුනයි තියෙන. හොඳට මස් මාළු කනවා, කාලා බීලා ඇඳලා විනෝදෙන් හිටිය. හැබැයි කරපු තරමක් අනුන්ට දෑත වීර්යයෙන් වැඩ කරලා මහන්සිලා උත්සාහයෙන් ඉදිරියට ආපු කෙනෙක්. ඔබතුමා හිතන විදිහ මොකද? හොඳයි, අපි තවත් තැනකට ආවා. අපි බලමු මේ මෙතුවත් එක්කත් කතා බහ කරලා. දැන් මේ අපි බලන්නේ නන්සේ වික්‍රමසිංහ මහතා සමග එකතු වෙලා මේ නොමිලේම මේ අපිට යන එන මගතොටදී හම්බෙන අයගේ අත බලලා මේ ශාස්ත්‍ර කටයුතු කොයිතරම් සාර්ථකව සිද්ධ වෙනවද කියලා බලන්න. ඔබතුමාගේ නම? මම කරු සමරදුංග. හොඳයි, දැන් කරු මහත්මයාගේ තමයි අපි දැන් අත බලන්න සූදානම් වෙන්නේ. වික්‍රමසිංහ මහත්මයා, ඔව්, මෙතුමාගේ අතේ තියෙන විශේෂ රේඛාවක් තමයි මේ විශේෂයෙන්ම දෛව රේඛාව කියන එක දක්නුව අපිට ඉතාමත් පැහැදිලිව තියෙනවා. ඒ වගේම මේ බුධ, රවි, ශනි, ගුරු කියන ග්‍රහ මණ්ඩල බොහොම ප්‍රබලව තියෙනවා. අනික තමයි මෙතුමාගේ මේ වාසනා රේඛාව හොඳට තියෙන එකෙන් පෙන්නුම් කරන්නේ හොඳ මේ ලැබීමක්, වාග්යක්, පිනක්, ගියාත්මි පින් කරපු පෙරපින් තියෙන අතක්. දැන් මහත්මයා ඇවිල්ලා සාමාන්‍ය හොඳට ධනෙ හම්බ කරපු කෙනෙක්, ඒ වගේම හොඳට සල්ලි හම්බ කරාට සල්ලි වලින් ප්‍රයෝජන ගත්ත කෙනෙක්. මව්පියන්ට සැලකුවා, සහෝදරින්ට සැලකුවා, හොඳට දන් දුන්න, පින්ක දහම් කළා. හරි, එතකොට මේ ඒ වගේ මේ රටට වැඩක් කරන පින් මේ පුණ්‍ය කටයුතු වලදී මේ වැඩක් කරපු, සේවයක් කරපු කෙනෙක් මණ්ඩල ගුරුමණ්ඩලයේම බුදු බොහොම බලවත්ව තියෙනවා. සංචාරක රේඛාවක් බොහොම බලවත්ව තියෙනවා. ඔබතුමාගේ මේ විදේශගත වීමේ යෝගක් තියෙනවද? දැන් බෞද්ධද මහත්මයා? සිංහල බෞද්ධ. ඔව්, බෞද්ධයෙක් හැටියට සමහර දැන් ලංකාවේ ඇවිදලා පින් දහම් කරන්න පුළුවන්. නමුත් මේක මොහොතෙන් අතර ඉන්දියාවට හරි ගිහිල්ලා වාරණසී සුපතනි බල්ල ඒ වගේ යන් දෙන්න වාසනාව තියෙනවා, විදේශ ගමනක් තියෙනවා. එතකොට මේ යුතුකම් ඉෂ්ට කරපු කෙනෙක්, නමුත් මේ කුජතලා තුළ මේ කැපීම සාමාන්‍ය ආර්ථිකයේ පෞද්ගලික, දැන් මාත්මයා මම පෞද්ගලික අඳුරන්නේ නැහැ, නමුත් ආර්ථික තරමක් කඩා වැටිලා ටිකක් වැටුණා. නමුත් ඒ වගේම මේ උත්සාහයෙන් දියුණු වෙච්චි හම්බ කරපු, මව්පියන්ට සලකපු, තාත්තගෙන් අම්මගෙන් ධනයක් ලැබුණා නම් ඒක අයියට මල්ලට දීලා මහත්මයා පිටින් සමාජයෙන් ගියක් දොරක් හදලා එහෙම දියුණු වෙච්ච කෙනෙක්. ගුරුමණ්ඩලේ හොඳට තියෙන, හොඳට ඉගෙන ගත්ත. සාමාන්‍යයෙන් අධ්‍යාපන සුසුකම් ගන්න බැලුව සාමාන්‍ය පෙළ ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලබන්න තිබුණා. නමුත් මේ කැමති තමන්ගේ අනුන් ගාව රජයේ නැත්තම් බැංකුවක ජොබ් එකක් ගන්න, එහෙම නැත්තම් නේවි ආමි මේ ලොකු පොටුවක වාඩි වෙන්න තිබුණා. තියන්න තියෙන මාර්ගය වෙනස් කළා මහත්මයා. ගෙවල් දොරවල් හැදුවා. හැබැයි මේ වෙලාවේ පොඩ්ඩක් නිකම් මේ සනීපේ ආරක්ෂා කරගන්න ඕන කෑමෙන් දීමෙන්, ඒ වගේම නිකම් හાર્ට් එකේ, ඒ වගේම මේ කොලෙස්ටරෝල් සීනි වගේ නිකම් යම් යම් අසනීපෙ එන්න පුළුවන් ටිකක් මේ වෙලාවේ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න, කෑම බීම කොන්ට්‍රෝල් කරගන්න. එතකොට මේ අහවල් දේ කරන්න බැරිුණා කියලා දුකක් නැහැ. ජීවිතේ හැමදේම ලැබුවා. කොමනත් මේ ධන රේඛාවෙන් කියන්නේ මේක කැපීමෙන් පෙන්නුම් කරන, ඒක නරක වෙලාවක්, ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක් තිබුණා, යාන වාහන විකුණන වෙලාවක් තිබුණා. හැබැයි ඒ කාලේ පැන්නා. ඒකට ඔබතුමාගේ ඉදිරි කාල සීමා මම කියන්නේ සාමාන්‍ය පිටරට ගමන තේදෙනවා ගිහිල්ලා තියෙනවද මාත්මේ? ඔව්, විදේශ ගමන යෙදලා තියෙනවනේ. සමට මේ ඒ වගේ විදේශ ගමන් ගොඩක් යෙදෙන අතර දෛව රේඛාව බොහොම ප්‍රබලයි. කියන්නේ දෛව මුදල් හදල් හම්බ කරපු ධනෙ අත ගාපු කෙනෙක්. හැබැයි සල්ලි වලින් ප්‍රයෝජන ගත්තා. දැන් සමහර ඉන්නවා සල්ලි හම්බ කරනවා, කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, යාළුවෙකුට උදව්වත් කරන, ඒ යුතුකම් ඔක්කොම ඉෂ්ට කරපු කෙනෙක්. හිට නැති වුණා සැනසිල්ල මැරෙන්න පුළුවන්. හැබැයි යුතුකම් තමන්ගෙන් උදව් අරන්, උපකාර අරන්, තමන් අමතක කරන තින්න පුළුවන්. ඒකන්ද මිත්‍රයෝ නැදව දැනගෙන ආශ්‍රය කරන්ද. මාත්මයේ අතේ රේඛා ග්‍රහ මණ්ඩල බොහොම ප්‍රබලව තියෙන, හොඳ මහපටැංගිල්ලක් තියෙන, මොන බාධකාවක් ඉදිරියට යන හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. අවුලක් නැහැ. ඉදිරි කාල සීමා හොඳයි. මේ හවුලේ මුකුත් කරන්න එපා. තනියම ව්‍යාපාර කටයුතු කරන්න. ඔබතුමාගේ මේ ලපේ ටිකක් වං අතේ තියෙන, ඒක ටිකක් අසුබයි. ඒක ටිකක් ඔය සතුරු පීඩ පොඩ්ඩක් කැඩිලා දැම්මා වත් මම කැඩිලා ආපු. එහෙමද? ආ, එහෙමනම් අවුලක් නැහැ. දෛව රේඛාවක් කුජතලාව තුළ මේ ලපයක් පැටීම අසුබයි. නමුත් වමේ තියෙනවද ලොකු අවුලක් නැහැ. ඉදිරි කාල සීමා හොඳයි. කැඩිලා මොකක් හරි වෙලා එහෙම. ආ, එහෙමද? දරුවන් හරියට ඉපදුනා නම් 5 දිනක් ඉපදෙන්න තිබුණා. නමුත් දරුපල්ල නම් ටිකක් අඩුවෙන් 3යි තියෙන්නේ ගැරන්ටි. නමුත් දරුවන් වෙනුවෙන් කරන්න තියෙන උපරිම යුතුකම් ඉෂ්ට කළ තියෙන අවසාන කාලේ
දරුවන්ගෙන් වුණා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නම් තමයි යුතුයකම් තාත්ත කෙනෙක් කියලා හැමෝටම ඒක විදිහට සැලකුවා. දේශපාලනඥයෙක් වුණත් ඉතින් කවුරුත් කොයි පැත්තෙනුත් දන්නා දුන්නා ඉන්නවා. නමුත් උදව් උපකාර රැකී රක්ෂා ඉල්ලගෙන එහෙම යන්නේ නැහැ. කෙනෙකුට කංගෙදිරි ගාලත් නැහැ. තමන් උදව් කරලා යුතුයකම් ඉෂ්ට කරලා ජීවිතේ සාර්ථක කරගත්ත තමන්ගේ තනි උත්සාහය. ඔබතුමා මොකද හිතන්නේ? මම හිතන්නේ ඉතින් අර මම ගොඩක් මේ දැයි හස්තරේක ඒව ගැනම විශ්වාසයක් නැහැ. එන්න මහත්තයා මට ටිකක් කියුණා වගේ කියලා හිතෙනවා. තවත් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා වැඩසටහනට. ඔබතුමාගේ නම? ආර් පෙරේරා. හොඳයි. WR පෙරේරා. එතුමා මේ සාමාන්‍යයෙන් මෙවැනි ශාස්ත්‍රගතු ගැන ලොකු විශ්වාසයක් නැහැ කියලා මාත් එක්ක කිව්වා. නැන්සර් මහත්තයා පොඩ්ඩ බලන්නකෝ මේ අත කොහොමද කියලා. ඔව් බලමු. දැන් මෙතුමාගේ අතේ තියෙන රේඛාණුව විශේෂයෙන් පෙන්වන්න කරන මෙන්න මේ රේඛාව ඇවිල්ලා ශනි චක්‍ර රේඛාව කියලා කියන්නේ මේකට. මේකට නම් 20ක් විතර තියෙනවා. ශනි චක්‍ර රේඛාව, ශුක්‍ර මේඛලාව, ශුක්‍ර බඳපටි කියලා කියන්නේ. මට ඔබතුමාගේ අනිත් අතත් පොඩ්ඩක් දෙන්න. මේ අතත්. එතකොට මේ රේඛා අත් දෙකේම ඔබතුමාගේ තියෙනවානේ මේ ශනි චක්‍ර රේඛාව. මේක මේ ඔබතුමාගේ විවාහ රේඛාවත් අනුව පීඨීමේදී පෙන්වන්න කරන්නේ. අනිවාර්යෙන් විවාහයේ ප්‍රශ්න එන අතක් මාත්‍ර තරහ වෙන්න එපා කිව්වට දැන් අපි. විවාහයේ ප්‍රශ්න නැවෙන අත් ඔයෙත් නෑ මේක අහන්න. විවාහයේ ප්‍රශ්න නැති විවාහයක කොයිද මට ඔබතුමා කියන්නේ. එහෙම නෙමෙයි මම කියන්නේ දැන් මේ චනිචක්‍ර දැන් මේ රේඛා ශාස්ත්‍රයේ හැටියට මේක මේ පීඩලා තියෙන පීඩීම අනුව මොකක් හරි අර නිකන් විවාහයේ අවුලක් ගැටලුවක් ඇති වෙන යෝගයක් අපි ඒක අමතක කරමුකෝ. නමුත් ඔබතුමාගේ මේ ගුරු මණ්ඩලය මේ චන්ද්‍ර ධන රේඛාව සඳු මණ්ඩලය මේ මේකෙන් පෙන්වන්න කරන්නේ ගමන් බිමන් දක්ෂතාවයේ හැකියාවතින් උපරිම මට්ටමින් තියෙන නමුත් ඔබතුමා කරපු තරමක් අනුන්ට අන්න එහෙම එකක් තියෙනවා. අපි බොහෝ විට කරන්නේ අනුන්නේ. ඒකෙන් තමා තුළ ධර්මය තුළින් යමක් කරගෙන ඉන්නවා නම් ඒක විතරයි තමන් ඉතුරු වෙන්නේ. අනිත් ඒවා ජීවිතේ මුළු ජීවිත කාලෙම ඕන කෙනෙක් කරන්නේ අනුන්ට. බුදුන්ගේ පටන් තියෙන්නේ අනුන්ට කරපු හරියෙන් ඉස්සෙල්ලා තමන් ගොඩ. නමුත් අපිට ඒක බෑ. හැමෝම කරන්නේ අනුන්ට. කොහොල බලන්න ඔබතුමත් කරලා ඇත්තේ මෙතෙක් ජීවිත කාලයේදී වැඩිපුරම හරිය අනුන්ට. තමන්ට කරන්නේ ප්‍රඥාව පාළු වුණාට පස්සේ තමාගේ හරි සාක්ෂි ධර්මානුකූලව විමුක්තිය සොයා එතනයි තියෙන්නේ. හොඳයි තවත් කෙනෙක්ට අපි අවස්ථාව දෙන්න සූදානම් වෙන්නේ. මොකද්ද ඔබතුමාගේ නම? MM අල්විස්. හොඳයි වීරසිංහ මහත්තයා බලමුද මේ අල්විස් මහත්මයාගේ අත බලමු. මෙතුමාගේ අතේ තියෙන කැපිපෙන් රේඛා තමයි මේ බුද රේඛා වැටීමත් බුද රේඛාවේ අධිකයෙන් පැහැදිලි තිබීමත් හොඳ යෝගයක්. ඒ කියන්නේ මෙතුමා ඇවිල්ලා යුතුයකම් ඉෂ්ට කරපු කෙනෙක්. දැන් ඔබතුමාගේ අම්මා තාත්තා මේ ලෝකෙට ඔබතුමා බිහි කරන්නේ. ඒක අම්මා ඔයාව බිහි කරන්න දරපු දුකට වේදනාවට වැඩිය මහන්සියක් වේදනාවක් දරලා හරි අම්මට තාත්තට සලකපු අතක්. සහෝදරින්ගේ දරුවන්ට තමන්ගේ දරුවන්ට වාගේ ආදරය සලකුවා යුතුයකම් ඉෂ්ට කළා. අනිත් එක ඔබතුමා ඇවිල්ලා ලද දෙයින් සතුටපත් වෙන කෙනෙක්. අර තණ්හා ජායති ශෝකෝ කියන වැඩි තෘෂ්ණාව නැ බලාපොරොත්තු තියාගෙන ගොන්නක් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එදිනෙදා ජීවත් වුණ කෙනෙකුට ණය නැ. කෙනෙකුට කරදරයක් නෑ. වෙනවද? සමාජ සේවයට පුණ්‍ය කටයුතු ගමේ ගොඩේ ලෙඩක් දුකක් හරදරයක් මිනිස් එක්කද තියෙනවනේ ඒ යුතුයකම ඔබතුමා ඉෂ්ට කරා. කෙනෙක්ගේ ජරා වදින්න තියෙනවනේ ඒකත් කළා. හැබැයි කොච්චර කළත් නරක නාමෙත් වෙනවා. ඉතින් ඒ ගැන හිතන්නේ අෂ්ටලෝක ධර්මය ගැන ලාභ පාඩු නින්දා ගැන ඔබතුමා හිතන්නේ නැහැ. තියෙන දෙයක් කාලා කෙනෙකුට බරක් නැතුව හරදරයක් නැතුව ජීවත් වෙන කෙනෙක් ජීවිතයේ යථාර්ථය දකින කෙනෙක්. සමට දැන් බණ භාවනා කරනවා නම් හිත දියුණු කරනවා නම් ඒ වගේ මොනවාරි අනිත්‍ය දකින්නවා නම් ඒකෙන් ලොකු දැනීමක් මේ විඤ්ඤාණයක් සකස් කරගන්න පුළුවන්. මෙතෙක් ඔබතුමා මේ කරපු වැඩකටයුතු ගියා බලපුවම සාමාන්‍යයෙන් එහෙම ලොකු අවුලක් නැහැ. හැබැයි තව කෙනෙකුට කියන්න කරදර කරන්න කැමති නැහැ. ලද දෙයින් සතුටපත් වෙනවා. ණයතුරුස් නැතුව ජීවත් වෙන කෙනෙක්. මොකද ඔබතුමා හිතන්නේ? ඒ කියපේව කුණු හරි. ඔබතුමාගේ නම? එම් ඇර්නියකල. විපුල දරණීයකල. හොඳයි. දරණීයකල මහත්මයාගේ අතේ තත්ත්වය බලමු අපි. ඔව් මෙතුමාගේ රේඛා ප්‍රධාන රේඛා ටික බොහොම ගැඹුරට තියෙනවා. විශේෂයෙන් දෛව රේඛා බොහොම ප්‍රබලව තියෙනවා. ජීවන රේඛා හොඳට තියෙනවා. සල්ලි අත ගාපු කෙනෙක්. සල්ලි හම්බ කරපු සල්ලි අත ගාපු කෙනෙක් ඔබතුමාට අසාධාරණ තියෙනවනේ. අයුක්තිය තියෙනවනේ. ජනාධිපතිවරයා හරි බලාතේ ඕයිසි මහත්තයා ගාවට ගියත් කියන්න තියෙන දේ කෙලින් කතා කරන කෙනෙක්. අයුක්තිය අසාධාරණ පෙන්වන්න බෑ. හැබැයි හොඳට කාලා බීලා මේ ලෝකේ කරන්න තියෙන ඔක්කොම දෙල්ල සෙල්ලම් දාපු විනෝද වෙච්ච කෙනෙක්. රටත් ගියානේ මේ තියෙන දේශාන්තරේ. ඒක තමයි රට ගිහිල්ලා නම් රට ගියා නම් ඔබතුමා රට ගිහිල්ලා ලංකාවේ කොල්ලක් කියලා ලංකාවේ නමක් තියලා තමයි ආවේ. අනිවාර්යෙන් කෙනෙකුට උදව් කරලා කවදාක්වත් කියාපන්නේ නැහැ. දේශපාලනඥයෙකුට වැඩිය උදව් උපකාර කරලා තියෙනවා. සල්ලි ඇති වෙන්න හම්බ කරලා තියෙනවා. හැබැයි කන බොන දේ මස් මාළු රහට ගුණ්ඩ තියෙන්න ඕන. ගොණ්ඩ ගියොත් විස්කිද බ්‍රැන්ඩිද ඒවත් බීවා. ඒ වගේ මේ තමන්ට අතීතයේ දිහා බලපුවහම ජීවිතේ පෙරදිලත් නැහැ, පරදින්නෙත් නැහැ. ඉදිරියේ විවාහ වුණාට පස්සේ
තමයි හැදුන පිළිවෙලක් වුණේ. නමුත් පෞල් ජීවිතය අවුලක් කරගන්න යන ඉවසීමෙන් කල්පනාවෙන් ගමන යන්න බිස්නස් ලයින් එකක් කරන්න ව්‍යාපාරයක්. ඔබතුමා හාඩ්වෙයාර් එකක් දැම්මොත් වාහන බිස්නස් එකක් කළොත් එහෙම නැත්නම් මැනික් බිස්නස් කරොත් අනිවාර්යෙන් සල්ලි උඩ පීනන්න හම්බ කරන්න පුළුවන්. හැබැයි අදටත් නිරෝගීකම තියෙනවා. ආරෝග්‍ය පරමාලාභය කියන ප්‍රෙෂර් පිළිකා ඩයබටික් මොකුත් නැහැ. ඕන දෙයක් කනවා බොනවා. හැබැයි එක හුස්මකට බොන්න ගිය බ්‍රැන්ඩි විස්කි හොඳට බීප විනෝද වෙච්ච කෙනෙක් ඉදිරි කාලේ හොඳයි. ඔබතුමා මේ හොඳට 50ක් 60ක් 100ක් 200ක් ජීවත් කරන්න ඕන කෙනෙක්. සීප් දැත්තත් නැතත් සල්ලි ධනය ගලාගෙන එයි හතර වර්ගයට උදව් කරපු කෙනෙක්. දේශපාලනය කරන්න කැමති නම් ඡන්දෙට වැඩ කරන්න ඔබතුමා ඡන්ද ඉල්ලුවොත් අනිවාර්යෙන් දෙන්න. හැබැයි දේශපාලනඥයෙකුට වැඩිය අනුන්ට උදව් කරපු පිට වෙච්ච කෙනෙක්. යාන වාහන දෙමාල් තෙමාල් ගෙවල් ලැබුණා. ලෝකේ වටේ ඇවිද්දා දුකක් නැහැ. නැවගුණත් බෑන්චු හරිද? අතපොද මේ මම මේ මම මේ කියන අත කියන්න ඕනේ මං යන ගුණවර්ණ කලාවත් මේක හරි කියනවා නෙමෙයි ඈ. මේ ප්‍රෝග්‍රෑම් එක දැකලා මං නිකන් අත් දුන්නේ. මම එහෙම සාත්‍ර ගානක් දෙන්නෙත් නෑ. හැබැයි මෙතුමා කියුවේ 95ක් හරි. ඒක තියෙම කිව්වොත් ඒක මම හිතනවා ඒක නිකන් මං එතකොට මෙතන ලොකු සාකච්ඡා කරලා කතා කරනවා කියන්නේ 95ම හරි. තවත් කෙනෙක් සම්බන්ධ කරගන්න හදන්නේ අපි. නම කියන්න අපිට? ආශා. හොඳයි. අපි බලමු අත. මට අනිත් අතත් පෙන්නන්න ඔබට මේ දැන් මේ රේඛා ශාස්ත්‍රය හැටියට ඔයාට ඉතින් මෙහෙමයි. දැන් ඔයා ඇවිල්ලා මේ දරුවන්ගේ හරි ස්වාමි පුරුෂයාගේ හරි උදව් උපකාර බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තටම කියනවා නම් වෙන්න තියෙන ඔක්කොම වුණා. තේරෙනවා? වෙන්න තියෙන ඔක්කොම වුණා. තව එක දෙයක් ඉතින් වෙන්න තියෙන ඒ ගැන අහන්නත් එපා. මේ මම කියන්නේ සාමාන්‍ය වට තේරෙන්න එපා. නමුත් ඔයා ඇවිල්ලා යුතුයකම් ඉෂ්ට කරපු ඒ වගේම ජීවිතේ තමන්ගේ උත්සාහයෙන් හම්බ කරපු දිනු වෙච්ච කෙනෙක්. හැබැයි පිනට දහමට බොහොම ලැබී ආගමට ධර්මයට පිනට දහමට ලැබී තියෙන දේ නැති වෙන යෝග තමයි තිබුණේ. අයි දෛව රේඛා පිළිද ඉඩකඩන් දීපල යාන වාහන ආදී නැති වෙන යෝග තිබුණේ. එතකොට තමන්ට වැඩිය තමන්ගේ සහෝදරය ඉදිරින් ඉන්න නෑදෑ ඉන්න හොඳ සල්ලිකාරයෝ ගිහිල්ලා උදව් ඉල්ලන්න උපකාර ඉල්ලන්න කැමති නැහැ. තමන් තියෙන දෙයක් කාලා කෙනෙකුට බරක් නැතුව තනි උත්සාහයෙන් ඉදිරියට යන්නේ. හරිද? ඉතින් මේ වෙලාවේ ඉතින් ටිකක් කරදරකාරී පෞද්ගල කාලේ හරි කරදර ප්‍රශ්න ඇති වුණා. ඉතින් ඔව් ඉතින් අධ්‍යාපන සූකම් අනුව නම් රජයේ ආරක්ෂාවක් කරන්න අධ්‍යාපන සූකම් තියෙනවා තිබුණා. ඉතින් කොහොමනක් දැන් ඉදිරි කාලයේදී සාමාන්‍ය අඩුම ගන්න දඹදිව හරි මුහුදෙන් එතර විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් මේ සඳහා උනන්දු වෙන්න. නමුත් ලංකාවේ හැමතැනම ගිහිල්ලා වැඳලා පුදලා බෞද්ධ නේද? ඔව් ආගමනුකූලව කටයුතු කරනවා. ඉතින් නෑදෑයින්ගෙන් හරියට කෙනෙහිලිකම් අසාධාරණකම් සමාජයෙන් හරියට ආවා. හරියට ගෙනහිලිකම් ආවා. ඉතින් ඒවත් මේ මෙල්ල කරගෙන ගමන යනවා. ඉතින් තමන්ට මේ අවුරුද්දේ ලග්න මතකද? මිතුන් ලග්න ලබන අවුරුද්දේ ඇවිල්ලා ජනවාරි 24න් පස්සේ ටිකක් ඒ රාශියක එනවා. ඒ වුණත් ටිකක් ලොකු ගැටලුවක් නැහැ. මේ නෑදෑය සමාජය ආශ්‍රය කරනකොට ටිකක් කල්පනා වැඩ කරන ඉඩමක් කඩමක් දේපලක් කාටවත් පවරන්න බලා කියා ගන්න දෙන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. වෙන්න තියෙන ස්ථාන සම්බන්ධ ලොකු ගැටලුවක් නැහැ. ස්ථාන සම්බන්ධව අවුල් වියවුල් බාධක එනවා. ඒකන්ත ගෙවල් දොරවල් විකුණන්න හරි මේ එහෙම නැත්නම් මොනවා හරි මේ ඒ සම්බන්ධව කටයුතු කරන බාධක gedare ඉඳ හිටින්නේ එහෙම නැත්නම් gedare නිකන් භූමියේ දෝෂ තියෙනවා පොඩ්ඩක් වාස්තු කියන්නේ මේ ඌණියන් කොට වෙන නෙමෙයි. භූමියේ දෝෂ තියෙනවා. ඒකන්ත වාස්තු විද්‍යානුකූලව බලලා හදලා ගෙවල් දොරවල් වල තියෙන දෝෂ අයින් කරගන්න ඊට පස්සේ යහපතක් වෙනවා. මොකද කියන්නේ ඔබතුමිය? මට නම් ඉතින් ඇත්ත ඉදිරි පෞගේ කාලෙ මෙහෙම මාර්ක බාධකල ඇසීඩන් වෙලා එක තැන් ඉඳලා මේ කවුරුත් ඉතින් බලන්න කරන්නේ සහෝදරයා තමයි හිටියත් අන්තිමට නැතුව ගියා. අයියා ගුවෙක් ළඟ තමයි මේ පොඩි රස්සාවක් කරගෙන දැන් ඉලියත් වෙලා ඉන්නේ. අපිට යන්න හම්බෙන්නෙම නැති තරම් තත්ත්වයක් තියෙන. ඒ තරම් ඉල්ලීම් තියෙනවා අපේ නන්සේ නිරසිංහ මහත්මයාගේ නැත බලා ගන්න. ඉතින් තවත් කෙනෙක් පැමිණ සිටිනවා. ඔබතුමීගේ නම? මම රංජනි. රංජනි පෙරේරා. හොඳයි. විසිංහ මහත්මයා බලමුකෝ. මට අනිත් අතත් මිස්ගේ පොඩ්ඩක් පෙන්නන්න. වම් දකුණු දෙකෙන් වෙන්න. ඔව් මේ රේඛා ශාස්ත්‍රය හැටියට මිස් ඔයාවිල්ල මේ දුන්දේ සුවඳයි. නමුත් ආපහු ගන්න බෑ කියනවනේ. ගනු දෙනවලදී සාමාන්‍ය යාළු මිත්‍රෙන්ට නෑදෑයන්ට සහෝදරින්ට උදව් කරන්න. නමුත් ලොකු මුදලක් දෙන්න එපා කෙනෙකුට. ඔයාගේ මාළේ පෙන්ඩන් එක චේන් එක දුන්නොත් ආපහු ගන්න බෑ. එවෙන් පාඩු වෙනවා. හැබැයි තරමක් දුරට හෝ ජීවිතේ සැප සම්පත් විඳපු කෙනෙක් ඔයා ළඟ අර මේ අර දැන් බුදුහාමුදුරන්ට කියන්නේ අපි මහා කාරුණිකයන් වහන්සේ කියලා. ඒ වගේ මිස්සේ මේ මෛත්‍රිය කරුණාව අනුන් විශ්වාස කිරීම වැඩි. ඉතින් ඒකෙන් පාඩු වෙනවා. හරි මේ තවත් කෙනෙක් අල්ලපුවත් මිනිස්සු හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවනම් ඔය හදවතින් සතුට වෙන කෙනෙක්. කෙනෙකුට වලකපන්න ඊර්ෂ්‍යා කරන්න පොඩි වෙන කරන්න එහෙම කැමති නැහැ. අවුරු සන්තෝෂෙන් ඉන්නවා දකින්න ඔය මිස් හරි කැමති. මේ මිස්ගේ මේ අතේ හැටියට ලැබීම වාසනාව පෙරපින් තියෙන අතක්
පිටරට යන යෝගක් තියෙනවා, රැකියාවක් කරා නම් රැකියාවේ දියුණුව උසස් වීම තියෙනවා, කාගෙත් ආදරේ ආකර්ෂණය ලැබෙන අතර ඉතින් පාඩු පිට පාඩු තවගේ කාලේ වුණා. මේ විවාහ ජීවිතේ සාමාන්‍ය පීඨීම් අනුව ටිකක් ඉවසීමෙන් මොලේ කල්පනාවෙන් ස්වාමියත් එක්ක සමගින් සමාදානෙන් ඉන්න ඕන කියන එක මේක පෙන්නුම් කරනවා. පිටරට යන්න බය වෙන්න එපා, ඔයාට විදේශගත වීම යෝග තියෙනවා. හැබැයි ටිකට් එකකට වාසනාවට ඔයාට එහෙම යන්න අවස්ථාව ලැබුණා. ඒවා ටිකක් මේ පස්සට දැම්ම. නමුත් සාමාන්‍ය ඉදිරි කාලයේදී හරි හිතුවොත් විදේශගත වෙන්න පුළුවන්. මුදල් හදල් ටිකක් පරිපාලනයක මේ 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 අර පිරිමැස්ටෙන් වැඩ කටයුතු කරන්න මිස්ට මුදල් වියදම් වැඩි නැත්තම් ලැබීම වාසනාව තියෙනවා. අයියට මල්ලිට සහෝදරින්ගේ දරුවන්ට ඥාතින්ට හරියට සැලකුවා, උදව් කරනවා, උපකාර කරනවා, දැනගෙන සමාජය ආශ්‍රය කරන අත හොඳයි. රේඛා ශාස්ත්‍රයට නේද තියෙනවා. හරි, මොකද හිතන්නේ? ඒ කියන්නේ ඇත්තම ඇත්ත අවශ්‍ය දේවල් ඔක්කොම කිව්වා. ඇත්ත ඒක. www.discussion.lk